අයුබෝවන් ඔබට සභ දවසක් වේවා ඉතින් අපි අතම වීඩෝ තුළින් කතා කරන්නේ මේසතියේ ඔक्ටම්बर, හලව තාසේ දාහත්්‍ය යන දිනයන් හිදී සිදුුවන ග්‍රහමාරුත්තුුණක් පිළිබඳව ඉතින් ඔබට මතක් කරන්නට කැමති ඔබ තෝමත්ත අපගේ YouTube් චනඩය සස්ක්‍රයි් කල නතිනම් දැන්ම සස්කයි් කරන්න මෙවැනි වටිනා ඩියෝල් අදසනින් දැන ගැනීමට බෙල්ලකනයද ක්‍රියාත්මක කරන්න ඉතින් මෙේදී විශේෂයෙන්ම කෝඩ මාසයක් නිමක්තනමින් රවි තුළවට යනවා ඒවාගේම රජේයට අන්තර්ජාතික බලපැම් සිදු වෙනවා. කලා ශේෂ්‍රට සුබ කලයක් උදා වෙන මත් සමගම රෙදිපිලි කර්මාන්තයේ දෙනුවක්ද මේ කාලය තුළ දැනගන්නට හැකි වෙනවා. ඉතින් දෙදහස් විසි දෙෙක ඔක්ටෝපොර් මස දහත් තුන්වැනි බ්‍රහස්පතින් දත් දෙහස් විසි දෙක ක්ෝම්බ විසිසවැනි ්‍රස්්පිඳත් අතර සතිීක කාලය තුළදී සඳූ රෘෂභමිත්තුුණ කටක රශී හරහා රාශීමාරු කරමින් ගමන් කරනමට අමතරව තවත් ග්‍රහමාරු තුනක් සිදුවෙනවා. ඉති නේ මෙසේ. දෙදහස් පිසි දෙක ක්තෝම්බර් මස දා හතනිදා සඳඩා රාත්‍රී හතයි විසි දෙකට රාවිකණ්‍යයක් රාශය සිට තුළ රශයට පැමිණ නීච තත්තයට පත්වෙනවා. දෙදහස් පිසිදේක ඔක්තෝම්බර් දසය වැනි රිදා පෙරවරු හයට කුජග්‍රායා ෘ. ට තුන රශයට පැමිණෙනවා. දෙෙදාස්විසි දෙක ඔපතුම්බර් පහලුස්වනි අඟහරුවාද රාත්‍රී නමයයි හදදලිහට සිකරුග්‍රායා කණ්‍යයා ශය සිට තුළා රශ්යට පැමිණ වක්ෂේෂත්‍රපාලය ලබා ගන්නවා. ඉදින් සූරයා ක්‍යයා රාශය හරහා ගමන්ගන්න කාලේ තුළදී කෝන මාස්සයක් නිර්මාණය වී තිබීම නිසා. Okक्बर සुදා රत्र්‍රී හथයි විසි देखदවා නිවාස අतिवाරම් දැමීමටත් विවාහලियाපදිංచ போර්वे චරිත්‍රීට කිරීමත් තිබුණු බාදක ඉවත්වෙලා යනවාம் சூයා තුुළ राஷ்ියයට පැමිණීමෙන් කෝण මාස දෝष්‍යය ඉවත්आද තුළ राஷය තුළ දिए सूරයා नीच මනිසා ශ්‍රීලන්කාවට සහ ශ්‍රरीීලන්කා රජ्यයට එතර මෙහපත් ප්‍රतिඵල ගෙන දෙෙන බවක් පෙන්නුම් කරන්නේ නැ ඉති නිවාකම ශ්‍රීලන්කා කुम्ம்ப ලग्න केন্ंद्र්‍රේ සූරයාගේ මෙම රාශී මාරුවෝ සිදුවන්නේ අතවැනි සිට දමවැන්නටයි. ලෝකාඇත ජෝදීශවේදයේ නවවන භවයෙන් ජාත්‍යන්තර නීතිරිතිී අධිකරණය සුප්‍රි මසාවිය නීතිය සම්බන්ධ සියලු කටයුතු නියෝජන වන අතර සූර්්‍ය විසින් ප රජයේ නියෝජනය කරන බව අපි කවුරුත්තන්නා කරුණක්. ඉතින් මෙ අනුව මෙ සතිය තුලදි ශ්‍රීලංකා රජයට අන්තර්ජාතික වශයෙන් අහිත කර බල පැම්බලට යතත්වීමට සිදුවන බවක් පෙන්න්නට තිබෙනවා. සූ්‍යයා නිච්චරාශීවීම රචුන්ට යහපත් බවද සාමන්‍ය චනතාවට යහපත් පවද කියවන්න ජෝතීශය සිද්ධාතයක් පවතින බැවින් ශ්‍රීලර්කික මධම පාන්තික ජනතාව දැනට මනති ඇති ආර්ථික අපහසුතාවට කිසියම්සාහනයක් සූරයක්ත් තුළා රශී තුළ ගමන්ගන්නාව ක්තුමරදා හත නොවම්බර් දස්සය අතර කාලෙ සීමාවතුරදී බලපොරත්තු වී හැකි ඉතින් නොක්තොම්බන් දහස්සේ වැනිදින කුජග්‍රායා මෙතෙක් තමන්ට සමරශ්්‍යයක් වන රුෂිභ රශ්යහරහා ගමන් කරමින් සිට තමන්ට. සත්තුරූ ශ්‍රාශ්‍යයක් වන මිත්තුුණ රශ්වයට පැමිණීමෙන් කුජගේ බලය අඩුවීමක් සිදුවෙනවා. ඉතින් මෙන මෙ අනුව කුජග්‍රායාගේ ප්‍රධාන නියෝච්ජනයක් වන ආරක්ෂකංශය යම්යම් දුර්වලතා සිදුවේ හැකිබව සැලකෙලට ගන්න ඕන. ඔක්තොම්බර් දහට වැනිදින, සික්කුරු ග්‍රහයා මෙදෙක් අන්න්‍ය රාශියය හරහා නීචව ගමන් කරමින් සිට තුලා රශ්ියයට පැමිණ සක්ෂේත්‍රපාලය ලබා ගැනීම කාන්තාපක්ෂය පිබිඳීමක් මෙන්ම කලාශේත්‍රයේ නව ප්‍රපෝධයක් ඇතිවීමටද හේතු වෙනවා. රෙදිපිළිකර්මාන්තයේද දියුණුවක් දැක ගැනීමට හැකිවන කාලයක් වනවා. මේ සතිය තුළදී සිදුවන ග්‍රහමාරුග සලකා බලා එක්ෙක් ලක්නයට ඇතිවන සුභ සුභ පලාපල කෙසේ දැයි. අපි දැන් සොයා බලමු. මේේෂලක්නය නුපන්ඔබට මේ කාලයේ තුනදී අලුක් මිතුරන් මුණ ගැසෙනවා. සඳු තුන හතර පහ බාවහාරහා ගමන් ගන්නවා. ලක්්නාාධිපති කුජ දෙවරන්නේ සිට තුන්මන් නැටද රවිසාසිකරු හැවරන්නේ ට හත්ත නැටද පැමිණෙනවා. ඔබට මේ සතතිය තුන් දී අලුත් මිතුරන් හඳුනා ගැීමද අවස්ථාව ලැබෙනවා. දරුවන් සිටින දේෂ ලක්න හිමියන්ට දරුවන් සමඟ විනෝදයෙන් කාලයේ ගත්තකිරීමට ලැබෙනවා. ආදායම් තත්තේ සුළු ඉහලයමක් සිද වෙනවා. ැයා කටයුතු වෙනදර වඩා සුහදවා තවරනයක් ඇැටතේ සිදු වනාතර, ව්‍යපරිකෑන්ට අලුත් ගණු දෙෙනුවන් එක්කර ගැනීමට ලැපෙන සතියක් වනවා. අධ්‍යාපළ රශ්්‍ය වන පස්වන්න අධිපදිලෙස රවිස් සතිය මැදදිී නීචවීමෙන් ඉගෙනමේ කටයුතු බලට බාධක ඇතිවන කාලයක් වනවා. මෙතෙක් නවති ෘෂ්නාධික රෝග බොහොදුරට ස්වාතට හැරෙනවා සෙම්රෝග මතුීමේ ඉඩකඩක් පවතිනවා ඔය සඳහා පිල්ලියම් ලස අඟහරවාදා දිනක කතරගම දෙවියන්ට පූජාවක් තබන්න රතුරයිදි නැතිබරයට දන් දෙන්න. ඔබගේ ජයංකය වන්නේ අංක තුන ජයවරණ වන්නේ රෝසපාට ජෛදීනය වන්නේ අඟහරුවාදා. ෂ ලක්නය රුෂප ලක්නී නුපන්න්න ඔබට මේ කාලය තුළ සිත හිසතුට පවතිනවා. සතිය බදදී ඔබගේ ලක්නධපති සිකුරුසා රවි පස්වන්න භාවයසිට හායවනි භාවයට ගමන්ගන්නවා සඳු එක්ක දෙක තුන භාවස්ථාන හරහා ගමන් ගැනමින් සතිය ගෙවී යනවා. මෙතෙක් පවිති කාර්තර බාධකයි වත්ති සිද හිසතුට සාමධානය ඇතිව කාලය ගෙවීමට හැකි වෙනවා. තර්මක කාරය බහුල බවක් ඇති වෙනවා. ධනස්ථානයට කුජගේ පැමිණීමෙන් ඔබට මිශ්‍රපඵල මුල් පිළිබඳ හා. මිලහෝ මුදල් අධිකවිය වීදමක් ඇතිවෙනවා. ඇහෙත් වියදම් පියවගැනීමට තරම් මුදල් අතමිට ගැවසෙන සතියක් වෙනවා. රැක අව්‍යපර කටයුතු හොඳින් නිෂ්ට වෙනවා. අසනේ පෙන්ට් සිටින ෘෂ්භ ලග්න හිෙමියන්ට නීරෝ කිස්සුව ලැබෙන සතියක් වන්නේ රවී රෝගස්ථානය මත හයවැන්නට පැමිණීමෙන්. විද්‍යාගනිත අංශයන් හිදී අධ්‍යාපනය ලබන දරුවන්ට තම දස්කම් පෙන්වීමට අවස්ථාව ලැබෙනවා. මතක ශක්තිය යහපත්ව පවතිෙනවා. පාර්වති දේවයට පුද පූජා පවත්වන්න එනසාල් තැඹූ වතුර ස්නානය කරන්න රිදී මුදුවක් පලදින්න. ඔබගේ ජයංකය වන්නේ අංක හය, ජයවර්න්නේ වන්නේ විචිත්‍රවන්න. ජයදිනය වන්නේ සිකුරාදාම්. මතුන ලක්නේ නුපන් ඔොබගේ පවුලේ දියුණුවක් පෙන්ண்ணුම් කරනවා. සඳූ தொොලහා එක දෙක බව හරහාද ලක්නාාධිපති බුදු හතරවැන්නේද ගමන් ගණමින් ගෙවයන සතියේ රවිසාසිකුරු හතරවැන්නේ සිට පස්වැන්නටද ක குුජ ොළොස්වන්නේ සිට පළමුුවන්නටදතමනෙනවා දැඩි උත්සාාවන්ත බවකින් යුක්ත වනවා පවලේ හම දෙෙන එක්ක කටයුතු කිරිමනිසා ඔබට මේසති තුළදී පවලේ අවශ්‍යතා කිහිපයක්ප සපපුරාගනා දියුණු තත්ත්යක් ඇතිකරගැනීමට හැකි වෙනවාරැකි. වවි්‍යපාරා අදියෙහි කටයුතු බෙලඳට වඩා පැලූ බල්මට අලංකාරවතිපුනද බේසතිීය උපගේ ආදායම් තක්තය, වැඩි විමක් නම් බලාපොරොත්තුවේ නොහැකි. සෞන්දර විශා ඉගෙනගන්නා දූදරුවන්ගේ අධ්‍යපින කටයුතුවල විශේෂ දියුණුවක් පෙන්නුම් කරනවා. මේකා ඇතුළතිී ඔබට හිසේ බරගතයක් නින්ද නොෑමේ තත්ත්වයක් වැනි අසානකාරය රෝග මතුවේ. ඉතින් එසදා පිළියම් ලෙස බෝධි පූජාවක් තබන්න කතරගම දෙවියන්ට පුද පූජා පවත්තන්න මෛත්‍රී භාවන අහැය දෙන්න. සිතට කෝපය ඇතිවන අවස්ථාවන් හිදී ඉවසීම ප්‍රගුණ කරන්න. ඔබගේ ජයංකය වන්නේ අංක පහා. ජයවන්නේ වන්නේ කොළපාට චෛදිනය වන්නේ බදාද. කටක ලක්නේ නුපන් නොබට මේ කාලය තුළ හෙත්තම නාපකම් ඇතිවෙනවා. ලක්නාධිපති සඳුව එක් කොළහ දොළහා පළවන භාවහරහා ගමන් කරමින් කෙවීන සතියේ රැවිස් සහ සිකුරු තුන්වැන්නේ සිට හත්තර වැන්නටද කුජා අයස්ථානයේසිට ව්‍යස්ථානයටද පැමිදෙනවා. පවුල අයි සමඟ අසල්වාසින් සමඟද සුළල්ස්ලෝ නොවදගත් කරුණු පදනම් කරගෙන අමනාපකම් ඇතිකරගන්නා කාලයක් වනවා. ්‍යපාරික කටයුතු රැකයා කටයුතු වෙන්වෙන්ට වැඩි කැපවිීමක් සිදු කළද වලාපපුරත්තු ආදායම් ිලක්ක ඔබට මෙසතිය නොහැකි වෙනවා. නයවාර්කයක් නීමත වෙලාවට ගෙවාගැනීමට නොහැකි විය හැකි. ඉගනමි කටයුතක් සඳහා එකවර මුදලක් වියදම් කිරීමට සිදුුවේ. එයි ඔබට නිසි ප්‍රයෝජන ලබාගැනීමට හැකිවේ. ස්නල් සම්බන්ධ රෝගයක් මතුවීමට ඉඩ ඇතිවෙේ. ශරීරයේ ඇතිවන කැසීමක් තුවාලයක් හේතුවෙන් රෝදිර වහනයක් සිදුවීමට ඉඩ ඇතිවෙනවා. තින්නේ සඳහා පිළියම් ලෙස වැඩ කටයුතුවලදී වෙදත වඩ අවධානමගෙන සිතා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. සියලු කටයුතු කල්වෙේලා ඇතිව සූදනම් කරගන්න නිත්තර අගමික කටයුතුවල යෙදන්න. ඔබබගේ ජයංකයවන්නේ අංක එක. ජයවන්නේ වන්නේ සිුදුපෑය චෛදිනය වන්නේ සඳදා. සිින්හ ලක්නයන් සිංහ ලක්මී නඋපන් ඔබට මේකාෑලය තුළ දනලාබ ලැබෙනවා. සිංහ ලක්නහිමි ඔබගේ ලක්නාධිපති රවි මේ සතියේදි සික්කුුණු සමඟ දෙවැන්නේ සිට තුන්වැන්නට පැමිණෙන අත්තර කුජග්‍රහයා. රැක අස්ථානයේ සිට අයස්ථානයට පැමිණෙනවා. සඳූදායෙ කොළහ දොල්හබාව හරහාගමන් ගන්නවා. ලක්නාතිපති රවි තුන්මන්නට පැමිණීමෙන් ඔබගේ ග්‍රෝයි ජීවිතය සැපවත්තනවා. සිතට ගත්තට සතුට ගෙන දෙන විවේකීව කාලේ ගත්ත කිරීමට හැකිවන වස්සනාවන්ත කාලයක් වෙනවා. රැක්‍යස්ථානයේ උසස්සයිකයේ ඔපට වෙනදට වඩා ඔපකාරද සැකිලිද ලාබ ප්‍රයෝචනද ලැබෙනවා. හදිසි ධනලාබෙක්කට ඉඩ ඇතිබැවි නොතරය මිදදිීගැනිින්මට සුදුසුයි. මතක ශක්තිය යහපත්තු පවතිනවා. තරඟ විභාගාධීෙන් ජය ලබාගත හැකි වෙනවා. කණඩායම් හැටියට එක්වී අධ්‍යාපන කටයුතුවලයි යදෙමින් විෂය කරුණු සාකච්ඡා කිරීමෙන් බඩත් හොඳ ප්‍රතිඵල ඔබට මේ සතිය තුළදී ලබාගත හැකි වෙනවා. ශරීරයේ බර වැඩිවීමක් තකට ලැබෙන්නේ. ඔබ මේ සතිය තුළදී බැෙනදර වඩා වැඩිපුර ආහර ගැනීමට තැළමෙන නිසයි. ඉතිං නියමිත ප්‍රමාණයට පමණක් නීමිත වෙලාවට ආහාර ගන්න. අධික තෙල් සහිත ආහර පැනිලස ආහර ගැනීම පාලනය කරගන්න. ශිව දෙවියන්ට පූජාවක් තබන්න. ඔබගේ ජයංකේවන්නේ අංක තුන ජයවරණය වන්නේ රතු පැෑය චයිදිනයවන්නේ ඉරිදා. ක්‍යයා ලක්නය. යාලක්නේ උපන් ඔොට පොරොන්දුව අතපසුවෙනවා ඔබගේ ලක්නාාතිපති බුදධ ලක්න භාවේීමද සඳු පුුණ්‍යස්ථානය කර්මස්ථානය අයස්ථානය අරහාදකමන් කරමින් ගෙවී යන සතියේ රැවි සහා සිකුරු ලක්නභාවේ සිට දැවැන්නට ද කජග්‍රයන් නමවෙන්නේ සිට දහවැන්නට ද පැමිණෙනවා. ඔබගේ පවලේ අයට හෝ ඇසරු කරන කෙනෙකුටදුන් පොරොන්දුවක් ඉටු කරගැනීමට නොහැකිව අතපසුවීමෙන් බහත් අසාහනයට පත්ති දුකින් කාලය කෙවීමට සිදුවන සතියක් මනවා. නොසලකිල ත්කමනිසා රැක්‍යස්ථාන ඔබ තිබුණු පිළිගැීම අඩුවීමට ඩ ඇතිබැවින් අන්න අයිගේ පනිවිඩල කිවිලවෙවල වැඩයිතාමත් කල්පනාකාරිව සිදුකරන්නඕන. ව්‍යපාරික කටයුතුවල මන්දගමි ස්භාවයක් ඇතිවෙනවා. ඉගනීම යෙදේ සිටින කනයාලක්න හෙමියන්ට මේ සතියේ තම අධ්‍යාපන කටයුතු වඩාත්ම සාර්ථක කරගැනීමට හොඳම ක්‍රමයලෙස කෙටිසටහන් පිියල කරගැනීම දැක්විය හකි. උගුර කණනාසය ආශ්‍රීත සෙම්රෝග ආසත්මිකතා ආසාගන වැනි රෝග ඇතිවී හැකි. එසඳහ පිළිවෙත් ලෙස මූවරණ පල දෙන්න උනුවතුර පානය කරන්න විශ්ණු දෙබියන්ට පුද පූජා පවත්වන්න උෂ්නාධික ආහාර ගැනීමෙන් පලකින්න. ඔබගේ ජයංකයවන්නේ අංකායික. ජයවරණය වන්නේ දම්පාට චෛදිනය වන්නේ පදාදාම්. තුලා ලක්නය. ලලක්න ුපන්න්න ඔබට මේ කාලේ තුළ ප්‍රියයන් සමඟ එක්වීමට හැකියාව ලැබෙනවා. සඳු වට්ට නමේ දහයි බාවහාරහාද ඔබගේ ලක්නාධිපති සික්කරු රව සමඟ ව්‍යස්ථානය වන දොළොස්වැන්නේ සිට ලක්න භාවයටද කුජ අටවැන්නේ සිට නමවැන්නටද ගමන් කන්නවා. ඔබවැඩාත්ම ප්‍රිය කරන මිතුරන් සහ මිදදුරියන් සමඟයික්ව සතුටින් කාලේ ගතකිරීමට ලැබෙන බැවින්. නිවසේ සතුට නොවඩුව පවතින සාතියක් වනවා. ලාබ් ලාපරෘත්තුවෙන් කරන වැඩවලට යහපත්සතියක් වනවා. ආදායම වැඩිකරගත හැකි මාර්ග ගැන සිත විලි ඔපගේ සිත්තට පහල වෙනවා. ඒවා ක්‍රියාත්මක කරගැනීමෙන් අනාගත දියුණුව සලසාගත හැකි. ඉගැනීමේ කටයුතු වෙනුවෙන් නිතර තැන්තැන්වලට ඇවිදීමට ඔබට මේ සතිය තුළදී සිදු වනදවින් සිත එක අරමුණක තබාගෙන එක තැනක සිට කරන අධ්‍යාපන කටයුතු තරම අතපසු වෙනවා. උනගතියක් හිසරා දෙයක් ඇස්සුල දෝෂයක් මතුවීමට හිට ඇතිවෙනවා. කෙත්තරම් කාරය බහලොව්වද දිනකට සුල්ු වෙලාවක්කෝ විවේකෙන් සිටීමට උත්සාහගන්න. ජලය වැඩිපුරපානය කරන්න පාර්වති දෙවියන්ට පූජාවක් තබන්න. කනද ගසට සාත්තු කරන්න. ඔබගේ ජයංකය වන්නේ අංකායික, ජයවරන්නේ වන්නේ විච්චිත්‍රවන්න සුබදිනය වන්නේ සිකුරාදා. ෘෂ්චික ලක්නය. ෘෂ්ික ලක්නේ නොපන් ඔබට මේ කාලය තුළ පලපුරොත්තු කඩවෙනවා ලක්නාා තිපති කුජ හත්වන්නේ සිට අටවැන්නට ද රවි සහසිකුරු එකකොස්වැන්නේ සිර දොළොස් වන්නට ද පැමිණෙනමේසති සඳු ඔබගේ ජන්නපත්‍රයේ හත අටට නමයබාව හරහාද ගමන් කන්නවා. ඔබ මහත් බලාපොරොත්තුවකින් සිටි දෙයක් මේ සතිය තුළදී ඔබට අයමිවීමෙන් සිත්ඇවුලට පත්තෙනවා. ගැදුරදර ජීවිතය තරමක් දුක් සහිත වෙනවා ඔබගේ ආදායමට වඩා වියද මැතිவන කාලයක් වනවා රැකි අ්‍යාපාර කටයුතුවලෙන් ඔබට නීමත ආදායම් ලබාගැනීමට නොහැකි වෙනවා කලට පෙலாவට ඔබගේසේவே இட்டுකිරීමට නොහැකි වෙනවා එගනිමි කටයුතු වලට වැඩහිටියන්ගේ උද உපකාරது புருவருන්ගේ නිසි මග பෙන්වීමது නොෝඩුවල් ලබෙන සතියක් වනවා මෙතෙක් උගත් කර ලින් නිසි ප්‍රයෝජන ලබා කැනීමට හැකි වන කාලයක් වනවා. හමේරෝග ඇතිවී හැකි. එසදා පිළියම් ලෙස හැකිදාක් සිල සයිධ ස්ථානවල ගැවසීමට වග බලාගන්න. උෂ්නාධික පරිසර මගාරන්න ජලය වැඩිපුරපානය කරන්න බෝධි පූජාවක් තබන්න. ඔබගේ ජයංකේ වන්නේ අංක අට. ජයවන්නේ වන්නේ රතුපාට චෛදිනය වන්නේ අඟාහරුවාද. දනු ලක්නය. නුලක්නේ නුපන් ඔබට මේක් කාලය තුළ හදීසිකෝපය හටකරන්නවා. දනු ලක්න හිමියන්ගේ ලක්නාාධිපති ගුරු හතරවැන්නේද සඳු හයහත අට භාව හරාද, ගමන්ගනිමින් ගෙවී යන සතියේ, රවිසා සිකුරු දහවැන්නේ සිට එක්කුලොස්වැන්නටද කුජ හයවැන්නේ සිට හත්වන්නටද ගමන්ගන්නවා. ගෙදර දොර තිබුණු සතුට සාමධානය මේ සතියතුළද අඩුවීමට ප්‍රධානතමැහිතුූවන්නේ ඔබට මඇතිවන හදීසි කෝපයයි. දැනලාබ ලැබෙන. මිලමුදල් තින් යහපත්කාලයක් වනවා රැකාවේ උසස්වීම් ලැබි, අලුත් තත්වකට පත්වීමට හැකි වෙනවා. වචනයේ බලයෙන් ලාභ ලබාගත හැකි. තාක්ෂණික විෂයන්, ඉගෙනගන්නා දරුවන්ට අවශ්‍ය පාසුකම් නොවඩුව ලැබෙනස් කාලයක් වනවා විභාග සම්මුඛ පරීක්ෂණ ආදයෙන් දනුලක්න හිමියන්ට විශේෂ්‍ය ජය අත්තෙන්වා ශරීරයට හෙස කර සති ගතියක් නැරෙනවා පවුලේ කෙනෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙනවා. උදරාබාද ඇස්වල රෝග අජින්නවලට හේතු වෙනවා එසඳහා පිළිවෙත් ලෙස ආහාර ගැනීමේති ආහරවල පිරිසි දුකම ගැන සලකිරිමත්වන්න විශ්ණු දෙවියන්ට පූජාවක්තා බන්න. ඔබගේ ජයන්කේවා. අංකහතර ජයවන්නේ වන්නේ කහපාට චෛදිනයමන්නේ බ්‍රහස්පතින්දා. මකර ලක්නය මකර ලක්නයෙන් උපන් ඔබට මේ කාලය තුළදී වාහනලාබ ලබෙනවා. සඳු පහ හය හත බාවහාරහාද ලක්නාාධිපති ශනිී ලක්න භාවේද ගමන් කන්නා සතියේ රවිසාහ සික්කුරු නබවැන්නේ සිට ද වැන්නට කුජ පස්වන්නේ සිට හයදන්නටද ගමන් ගන්නවා. වාහනයක් මිලති කැනීමට උනන්ඩුවක් දක්වනවා ග්‍රෝජීවිතය තරමක් සත්තුරු දායක සතියක් වනවා. මෙටෙක් පවිති කරතර බාදක අඩුවෙලා යනවා. අනුන් අටතේ කටයුතු කිරීමට වඩා ස්වාධනව කටයුතු කිරීමට වැඩි කැත්තක් දක්වනා අතර රැෑේ. ස්වම් ලැබන කාලයක් වනවා. දනලාබ ලැබෙනවා. නයමුදල් බලාපොරොත්තුවෙන්CD මකර ලක්න හිමියන්ට එම පාසකම් ලබා ගැනීමට හැකි වෙනවා. වඩාත්නි වැරදිව බුද්ධිමත්ව ඉගෙනනීමේ කටයුතුවල යෙදන කාලයක් වනවා. ක්‍රීඩ කටයුතු ගැන වැඩිවුනන්දුවක් දක්වනවා. පරේෂණ කටයුතු සඳහා යොමුුවීමට අවස්ථාව සැලසෙනවා. මේකාලයතුලදේ සළුසුළු අසනීපගත්තු මතු අද ප්‍රතිකාර නොගෙනම සුව වෙනවා. විශ්ණ දෙවියන්ට කතරගම දෙවියන්ට පූජා තබන්න ඒවා ඔබට ශුභ දෙවි. ඔබගේ ජයාංකයවන් න්නේ අංකායික. ජෛවර්ණය වන්නේ නිල්පාට චෛදිනය වන්නේ සෙනසුරාදා. කොම්බ ලක්නය. කුම්බ ලක්නේ නුපාන ඔබට මේ කාලය තුළදී දෝෂාරෝපණයක් එෙල්ලවීම, හැක ව පවතිනවා ඔබගේ ලක්නාාධිපති ශනිවයස්ථානය වන දොළොස්වෙන්නේද සඳු හත්තර පා හය භාවස්ථාන හරහාද ගමන් ගනිමි ගෙව අන සතියේ කුජ හතරවෙන්නේ සිට පස්වන්නටද රවිසා සිකුරු අටවෙන්නේ සිට නමවැන්නටද ගමන් ගන්නවා. කිසිම සම්මදතාවයක් නැති කරුණක් වෙනුවෙන් ඔබ දෝශාරෝපයණයට හස්සුවීමට ඩෑඇති සතියක් වනවා සිත් ේදනාවෙන් කාලෙේ ගතැ කිරීමට සිද වෙනවා. ගුලෝජී විතේදර කැටලුකාරි තත්වයන් මතුවෙනවා. රැක්‍යව්‍යාපාරාතිය දෙනදට වඩා බෙනදා මෙන්ම පවතිනවා. සතිය මැදති ඔබට විශාල පාඩුවක් සිදුවීමට හිට ඇති වෙනවා. වියදම් කරන මුදන් නිකරුණේ නාස්ති වෙනවා. ඉගෙනමි කටයුතුවල යෙදි සිටින කුම්ඹ ලක්න හිමියන්ට. හොඳ මන්තක ශක්තියක් පවදින සතියක් බැමින් වැඩිපුරකාලයක් ඉගනීම කටයුතුවලට ඒදෙමින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා. උදරාපාද අචීරණ සහ හදිසි්‍ය අනතුරු වලින් තුවාල ද ඇතිවී හැකි. ගමන් කිරීමේදී සහ වැඩ කටයුතුවලදී ප්‍රවේශන් වෙන්න. විශ්ණ දෙවියන්ට පූජාවක් පවත්වන්න. නිල්වෙදි නැතිබැරි අයට දන් දෙන්න ඒවා ඔබට ශුභවෙයි. ඔබගේ ජයංකය වන්නේ අංක තුන. ජයවරන්නේ වන්නේ නිල්පාට චෛදිනය වන්නේ සැනසුරාදා. මීන ලක්නය. මීන ලක්නී නුපන් ඔබට මේ කාලේ තුළ දුරගමනක් කෙතෙනවා. ලක්නා අතිපති කුරු ලක්නභාවේ මද සඳු තුන හත්‍රපහ බාාව හරහාද ගමන් ගන්නා සතියක් වනවා. කුජ තුන්වැන්නේ සිට හතරවැන්නටද රවිසාහසිකුරු හත්තරන්නේ සිට අටවැන්නටද පැමිණෙනවා. ඔබට මෙස් සතිය තුළදී දුරගමනක් කෑම්මට සිදුවේ හැකි. බොහෝ විට හය මිත්‍රීකුගේ හෝ ඥාතයකුගේ අවශ්‍යතාවයක් වෙනෙන් . අනුන්ගේ කටයතු වෙනුවෙන් වැඩිපුර කායේ ගත වෙනවා රැකෑස්ථාන මාරු. කට ඉඩ ඇතිවෙනවා. අන්න අයිගේ වැඩසඳහා වැඩිපුර මුදල් වියදම් වෙනවා. මේ කාලය තුළදී උසස්වීම් ගැන බලාපොරොත්තුවියෙන් නොහැකි. වි අපපාරික මීන ලක්න හිමියන්ටද විශේෂ දයෙනවා කත් නොවෙයි. අධ්‍යාපන කටයුතුවලයේද සිටින මීන ලක්න හිමියන්ට විටින් මිට බාධක කරදර ඇතිවෙන සතියක් වනවා. වැඩ කතයුතු අතපසුවීමක් සිතු වෙනවා. නිසි මඟ පෙන්වීමක් නොලබෙන කාලයක් වනවා. කිසියම් මුදසසිීන බව ඇතිවන කාලයක් වනවා. ශාරිරිික වේතනා සන්ධිවේතනා ඇතිවිය ඇැකි. ඉපවත්නා රෝග ඇති මීන ලක්න හිමියන්ගේ එමරෝගී තත්ත්ය වැඩි වන සද්ධයක් වනවා. ඉතිනේ සඳහා පිළියත් ලෙස කතරගම දෙවියන්ට පූජාවක්තා බන්න කහපාට ඇඳුම් දානිවලින් සාතනලද ආහාර දන් දෙන්න. සම පිච් මල් සුද? අභ ඉද්ද කොළ තැම්බූ වතුර ස්නාලය කරන්න. ඔබගේ ජයංකයවන්නේ අංක එක ජයවර් මේ වන්නේ කහපාහය සහ ජෛතිනය වන්නේ ප්‍රාස්පතින්දා.